පදේශය රේරුකානේ චන්ද විමල මහානාහිමි. මේ පොත ලියවුන හැටි. මේ වනාහි මේ මේ කරුණු ඇතුළුකොට මේ නමින් පොතක් ලියමී කලින් සිතාලියන ලද පොතක් නොවේ මේ ලියවුනේ මෙසේය. මහි අංගෙන චෛත්‍යරාජාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදහැවත් පිරිසක් මාවෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගේ වනු පිණිස එහිෑමට මටද ආරාධනා කළහ එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි මමද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි එහි ගිය පසු ගාතා කියවා ඔවුන්ලවා වන්දනා කලවීම හා පූජා කරවීම මාවිසින් කළයුතුව තිබුණ. දැනට රටේ භාවිතාවන ඉතිපිසෝගාතාව යනාදී වදනාපාට ඔවුන්ට කියාවුවද ඒවානො තේරෙන බැවින් එයින් ඔවුන්ට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. තේරුම් සහිතව ඒවා කියවුවද ඒ පාටවලට ඇතුළත්වන ගැඹුරුගුණ ඕුනට නොවටහෙන බැවින් එයින්ද ඕනට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නොවීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිවනු පරිදි පහසිුවෙන් තේරුම් ගත හැකි බුදුගුණ ඇතුළත්කොට වන්දනාවාක්‍යයක් පිළියල කරන ලදි මේ පොතේ මුලටම ඇත්තේ ඒ වන්දනා වාක්‍යයි. පහන් පූජාව සඳහා දැනට භාවිතාවන ගනසාරප්ප දිත්තේන යනාදී ගාතාව කපුරු දල්වා පිදීම සඳහා කරඇති ගාථාවකි ගණසාර කියනුයේ කපුරුුවලටය එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රියය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාතාධකක් රචනා කරන ලදී. දැනට මල් පූජාව සඳහා භාවිතා කරන වන්න ගන්ද ගුණෝ පේතං යනාදී ගයද මට අප්‍රියය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාතාවෙන් මල්වල ගුණමිස බුදුගුණ නොකියවේ තවද ඒ ගාථාවහි සන්තතින් යන වචනයත් තැනට ගැලපෙන්නක් සේ නොපෙනේ. මල් පූජාවට භාවිතා කරන පූජයේමි බුද්ධන් කුසුමේන නේන යනාදීගාථාවෙන්ද යම්කිසි බුද්ධ ගුණයක් නොකියවේ. එහි පුප්පම්මලායාති යතා ඉදං මේේ යනාදී ගාතාවේ අපරෝර්දයෙන් කියවෙන්නේද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදුගුණ ඇතුළත්කොට මල්පූජා කිරීමේ ගාතා දෙකක් රචනා කරන ලදී. ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසේතු නෝබන්තේ යනාදී ගයත් මටකීමට ප්‍රිය නැති ගාථාවකි එහි එකම භෝජනය පිළිගැනීම සඳහා අධිවාසේතු පතිගන්හාතු වචන දෙකක් යෙදී තිදීමන්. පරිකප්පිතං යන වචනයත් මේ ගාථාව ප්‍රිය නැතිවීමේ හේතුවය. පරිකප්පිතං යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දෘෂ්කර වචනයක් වන බැවින්. ඇතමු එය හැර අධිවාසේතුනෝ බන්තේ බෝஜணங பரிக்கப்பியாங ஐது ඇத்தமுன் අதிவாසேத்துனோபන්තே பෝஜணங உப்பனாமித்தங யைது කියனுු ඇසே මේ ගාத்தාව පரியියනැතිபවි ஆහාறு பூජාවටது ගතාாது அழுுத்தன் பிළியල කරනලதி පැண்பூஜா கிலன்பசபூஜா சුවதுதுම් பூජா දහත් பූජා සந்தහාද ගාතා අලුතෙම්ම සාධන ලදි. ඒ පිරිස විශාල නෙළුම්මල් පූජාවක් හා, කොඩි පූජාවදද කිරීමට බලාපොරොත්තුවන බව කියයෙන් නෙළුම්මල් පූජාව සඳහාද, කොඩි පූජාව සඳහාද ගාතාදකක් ර්චනා කරන ලදී. ඇතැම්පින්වතුන් විශේෂයෙන් සමන්මල් පිදීම කරන බැවින්. ඒ සඳහාත් කිරියහාර පුදන බැවින් ඒ සඳහාත්, ගාතාා රචනා කරන ලදී ඇතැන් පින්වතුන් චෛත්‍යයට කපරුප් පූජාවක් කරන බැවින් ඒ සඳහාද ගාතාවක් රචනා කරන ලදී මහියංගනයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර කුඩා වටාපත් පාාවහන් ඇඳ පුටු ආදී නොුවෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකරදීමට ගාතාද පිළියල කරන ලදී. දෙවියන්ට පින්දීමට දැනත භාවිතා කරන එත්තාවතාච්ච අම්හෙහි යනාදී ගාතාව දෙවියන්ට ආරාධනාකොට පිරිත් කියයා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිතගාථාවකි. එහි එත්තාාවතා ්ච යන වචනය යොදා තිබෙන්නේ ක් පිරිත්කීම සඳහන් කිරීමටය. මේ ගාතාව දක්නා ලැබෙන්නේද පිරිත්පොත්වලය. දානනදී පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින්දීමට ඊට වඩා සුදුසුගාතාවක් කළ හැකි බැවින් කතං අම්හේහි මං පුුණ්nyaං සබ් සම්පත්තිසාධකං සබ්ේදේවානු මෝදන්තු අම් හේරක්කන්තු සබ්බදා යනගාතාව පිළියල කෙරන. දැන් මියගේ ඥාතීන්ට පින් පැමැණවීමට කියනලද ඉදං වෝඥාතීනං හෝතු සුකිතා හෝතුඥාතයෝ යනගාතාාර්දයද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරොක්කුඩ්ඩ සූත්‍රයේ ගාථාවක කොටසකි එයින් මියග ඥාතීන්ට පින්දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකිවීමටත් අවිශේෂයෙන් මියගිය ඥාතීන්ට පින්දීමටත් මියගියමා පියපුත්‍ර කලත්රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකිවීමටත් ගාතා පෙළක් පිළියල කරන ලදි අනතුරුව ප්‍රාර්ථනාගාතා හා විශ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින්දීමට ගාතාද පිළියල කරන ලදී මේවා පිළියල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නොලැබින පසුව ඒ ගාතා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත් වූයෙන් බෝධිවන්දනා බෝධි පූජා චෛත්‍යවන්දනා චෛත්‍ය පූජා කිරීමට ගාතාද සපේන ලදී එකම ගාථාවක් කියා බෝධියයට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක්‍රමාණකූල නොවන නිසා බෝධියයට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාතාද මෙයට එකතු කරන ලදී මෙකළ බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති එයට විශේෂ ගාතා පිළියලවී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට පහන් ආදිය පුදනගාතා කියයා සීවලී පූජාව කරති. ඒ තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට ය ක්‍රමාණුකූලව කළ හැකිවනු පිණිස ඒ සඳහාගාතා පෙළක්ද මෙට ඇතුළත් කරන ලදී. ගාතා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළවිය. එනම් මෙකළ බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාවහා පූජාවය ගතානු ගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරනය මහත් පලවන පරිදි කරන්නට නොදනිිති ඕවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇතිකරගත හැකිවන පරිදි බන්තනා පූජා කිරීම ගැන හා වැඳුම් පෙනින් කළ යුතු වස්සු ගැනත් ඒවායේ අනුහස් ගැනත් විස්සරයක් ලිවීමය අදහස පහළ වූ පරිදි එයද කරන ලද එයින් ලිපිය තරමක පොතක්කට සෑහෙන තරම් විය. ඇතැම්හු ලස්සන ගාතා මෙහිරි හැඩින් කියා වඳදනට කැමැත්තෝය. ඔවුන් සඳහා හොඳින් කියහැකි පැරණි ගත්කරුවන් කිහිපදෙනෙකුගේ රත්නත්‍රය වන්දනාගාතාද මෙයට එකතු කරන ලදී. මේ බුද්ධ වන්දනාව විද්‍යානකූලව කිරීමෙන් පරලොවේදී ලබන අනුසස්ම නොව මෙලවදී නොයෙක් කාකාර අනුසස් ලබාගත හැකිය. මෙලවදී යම් යම් දේ ලබාගත හැකි වන්දනා ක්‍රම කිහිපයක්ද මෙයට එකතු කිරීමේ අදහස පහළවීමෙන් ඒද කරන ලදී. ඒ වන්දනා ක්‍රම භාවිතා කරතහොත් ඒවායින් නොයෙක් ප්‍රයෝජන ලබාගත හැකි වනු ඇත. අනතුරුව, යෝගාවචරයන්ටි සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනාක්‍රමයක්ද දක්වා ඇත. භාවිතා කරදහොත් එයින් යෝගාවචරයණට බොහෝ ප්‍රයෝජන වනු ඇත. බෞද්ධයෝ රෝග සුවකර ගැනීම අමනුෂ්‍ය බයද දුරු කරගැනීම බ්‍රහාපළ දුරුකර ගැනීම ආදී කරුණු පිරිතෙන් සිද්දුකර ගැනීමට බලාපොරොත්තු වෙති ඕවුනට ඒවා සිදුකරගත හැකිවනු සඳහා පිරිත්හා ඒවායන් ප්‍රයෝජන ලැබිය හැකිවීමට දත යුතු කරුණුත්. තවත් නොයෙක් ප්‍රයෝජින ලැබිය හැකි ගාතාත් බෞද්ධයන් භාවිතා කරන යන්ත්‍රකීපයකුත් මේ ක්‍රන්ථයට ඇතුළත් කර ඇත. පින උසස් පහතුවන්නේ අඩුවැඩිවන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම අනුවය තුනරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම්පිදුම් කළයුතු වස්සුව ගැන වැඳුම් පිදුුම් කළයුතු ආකාරය ගැන ඒවායේ අනුසස්ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැදුම් පිදුම් කරනුවනට එයින් උසස්පිනක් නොල බිය හැකිය. උසස්පිනක් ලැබිය හැකිවන්නේ ඒවාගැන දැනුම ඇතිව ක්‍රමාණකූලව ය කරන තැනැත්තාටය මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කරගෙන ක්‍රමාණකූලව මහක් පලවන පරිදි වැඳු පිදුම් කරගත හැකිවනු ඇත මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නොදනිති මේ පොත කියව්වහොත් ඔබට ඔබේ දැනුම අඩු පාඩුකම් දැනෙනවා ඇත ඒවා සම්පූර්ණ කරගත ද හැකිවනු ඇත සකල සත්වයෝ සුවපත්වත්වාට ශාසන ස්තකාමී රේරුකානයේ චන්ද විමල මහාස්තවීර. එක්දස් නමසය හැට දෙක ඔක්තෝම්බර් විසිහය පොකුණු විට ශ්‍රීවවිනය ආලංකාරාමයේදීය